ආයුබෝවන් ඔබ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් මම මදුනිකා කරපුතුගල ප්‍රථමයෙන් පුවත් සිරස්තල් ගෙදර සිටම කොරෝනාවට බෙහෙත් කරන වැඩපිළිවෙලට ලෝක ඇගෙයිමක් මහාභාගයේ අනතුරේ බාලවයස්කරුත් පියාත් අත්අඩංගුවට ලංකාවෙන් කොදෙව්වන්ට ලකුණු 190ක ප්‍රබල අභියෝගයක් බ්‍රිතාන්‍යනුත් කොරෝනාවට ඖෂධයක් අද දවසේ කොරෝනා ආසාදිතයන් 592 දෙනෙකු සොයා කණිති 354 දෙනෙකු සුවය ලැබුවා ඒ වගේම කොරෝනා මරණ 15ක් පිළිබඳවත් අද වාර්තා වුණා मिरट समस्त कोरोना आसादी संख्या पलक्षवा आसादी हेट दिन प्रतिकार आसादी दिनकू सुग मिरट सुबू समस्त कोरोना आसादी संख्या पलक्षण मरण पहलवा सौख्य सेवा अध्यक्ष वार्ता एनु मिरट सिद्वति समस्त कोरोना मरण संख्या दहतुन दहस अटसी हयाक दक्वा इहल गोस्ते बेनवा එන්නත්කන වැඩසටහනද තවදුරටත් සාර්ථකව සිදුවනවා කොරෝනාවට එරෙහි පළමු එන්නත් මාත්‍රාව පුද්ගලයන් 1,58,18,509 දෙනෙකු ලබා ගත්තා දෙවන මාත්‍රාව ලබාගෙන ඇති පිරිස 1,35,21,66ක් වෙනවා බූස්ට් එන්නත ලබාගත් පිරිස 21,924ක් රෝහල් කාර්ය මණ්ඩලයට තුන්වන මාත්‍රාව ලබා දී මහා පාසල් දරුවන්ට එන්නත් ලබා දීමේ වැඩසටහන ඍජු අරය ළමාරෝහල කේන්ද්‍රීකර කරමින් සිදුවනවා වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවයි ඍජු අරය ළමාරෝහලේ එන්නත් කන වැඩසටහන බාර වෛද්‍ය මහින්ද වික්‍රමාරච්චි මහතා පවසන්නේ අපි ඍජු අරය ළමාරෝහලේ එන්නත් කරන වැඩසටහන මාස කීපයක් පුරාවටම පවත්වාගෙන යනවා ඒ අනුව මෑත කාලයේ රජයේ ප්‍රතිපත්ති අනුව කාර්ය මණ්ඩලයට බූස්ටර් ඩෝස් එකක් දෙන්න ආරම්භ කරා මේ සතිය මුලදීම ඒ අනුව අපි දෙවන මාත්‍රාව ලබා දීලා මාස 6ක් සම්පූර්ණ වෙච්ච අපේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තුන්වෙනි මාත්‍රාව විදිහට ෆයිසර් එන්නත ලබා දෙනවා මේ වන විට සෑහෙන පිරිසකට අපි ලබා දීලා තියෙනවා ඊට අමතරව අපි මේ වෙනකොට වයස 16ත් වයස 20ත් අතර පාසල් මයින්ටත් ෆයිසර් එන්නත ලබා දීමේ කටයුතු කරගෙන යනවා ඊට අමතරව වයස 12ත් වයස 20ත් අතරේ සංකූලතා සහිත දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීමේ කටයුතු මේ ස්ථානයේදී කරගෙන යනවා කැනඩාවේ ක්‍රියාත්මක ආකාරයට ශ්‍රී ලංකාවේද පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කරන සහතිකය අනිවාර්ය කර ඇති ක්‍රමවේදය ශ්‍රී ලංකාවේද ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යයනය කරමින් සිටන බව අමාත්‍යකෙලිය නබුකැල්ල මහතා පවසනවා කැනඩියා මහ කොමසාරිස් ඩේවිඩ් මැකින් මහතා අමාත්‍යවරයා හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කෙරුණා මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත ආචාර්ය අලකාසින් මහත්මියද සහභාගී වුණා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ගෘහස්ත ප්‍රතිකාර වැඩපිළිවෙල ලෝකයටම ආදර්ශයක් බවයි මෙහිදී කියා සිටි බූස්ටර් එන්නත මෙරට ජනතාවට ලබා දීම ආරම්භ කිරීම සාධනීය පියවරක් බව කැනඩා මහ කොමසාරිස්වරයා වැඩදුට්ටා ප්‍රකාශ කළා වයස අවුරුදු 16ක බාල වයස්කාරයෙක් නොහික්මුණු විදිහට වාහනයක් එලවල කරපු අනතුරකින් එක් පුද්ගලයෙකුට ජීවිතය අහිමි වුණා. තවත් පස් දිනකට රෝහල් ගත වෙන්න සිද්ධ වුණා. බාල වයස්කරුවා තුහුගේ පියාත් අත්අඩංගුවට ගත්ත පොලිසිය සිද්ධිය ගැන පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක කරනවා. කොළඹ දෙස සිට මේගමුව දෙසට දහවණේ කළ ජීප් රථයක් එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මහභාගයේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදු වුණා. කාර් රථයක ත්‍රිරුදු රථයක සහ යතුරුපැදි දෙකක මෙම ජීප් රථය ගැටී තිබෙනවා. සිද්ධියෙන් මියගියේ වයස අවුරුදු 51ක මහභාගයේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලෙක්. තුවාලකරුවන් රාගම රෝහලට ඇතුළත් කෙරුණා. ජීප්‍රතේ හිමිකරුවන ඒ පැදවූ බාලවයස්කරුගේ පියා පොලිසිය අත්අඩංගුවට ගත්තා. එමෙන්ම ජීප්‍රතේ පැදවූ බාලවයස්කරුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔයා කවුද ජීවිලි ගෑ? මම ඉතරමයි යන්නේ. ඒවසෙ දෙපාර්තමේන්තුවේ මේ මාම්බාරේක බල්පාරේක ඒක ඇවිල්ලා ඔයන් කලාවන් ඉඳගෙන ඇවිල්ලා අර ගැට්ට නැග්ගෙන ඇවිල්ලා අක්ුණා කාරෙක්. පාරක මට ඉතරයි ආවේ. ඒකට බයික් එක තුනේම හැප්පිලා මම ඇවිල්ලා බයික් එක හැප්පුණා. ආ බයික් එක ගියා. බයික් එක ඇවිල්ලා මම අක්ුණා මම මේ පැත්තට බැහැ.
වැඩිදුර විමර්ශන මහභාගයේ පොලිසිය සිදු කරනවා. සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩක තිබියදී කාන්තා මලසිරුරක් සොයා කැනුණා. ගමන් බෑගයක් තුල තිබියදී මෙම මලසිරුර සොයා කැනුණේ. සපුගස්කන්ද තෙල්පිරි පහදු වාසන්නීය මාර්ගයක් අසල කැලිකසල ගොඩක සාතිබු ස්ථානයක ගමන් බෑගයක් තුලයි මෙම කාන්තා මලසිරුර බහා තිබුණේ. අද දහවල් 12ට පමණ පුද්ගලයෙකු පොලිසියට කළ දැනුම් දීමකට අනුව පොලිසිය පැමිණීම ස්ථානය පරීක්ෂා කර තිබෙනවා. කසලගොඩ පිහිටි ස්ථානයෙන් අධික දුර්ගන්ධයක් වහනය වීම හේතුවෙනුයි ඔහු ඒ බව පොලිසියට දැනුම් දී ඇත්තේ. ඒ අනුව පොලිසිය පැමිණ කළ පරීක්ෂාවේදී ගමන් බෑගය තුල දමා ගොස් තිබූ කාන්තා මලසිරුර සොයා ගැනුණේ. මෙසේ මියගිය කාන්තාව කවුරුන්ද යන්න මෙතෙක් හෙළිව නැහැ. ඇයගේ අනන්‍යතාව හෙළි කර ගැනීම සඳහා පොලිසිය විමර්ශන සිදු කරමින් සිටිනවා. කැලණිය කොට්ටාසයේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සපුගස්කන්ද පොලිසිය එම පරීක්ෂණ සිදු කරමින් සිටිනවා. වැලිගම ප්‍රදේශයේ කුඩා හෝටලයක ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මාතර වැලිගම පොලිස් වසමේ කප්පරතොට ඇවරිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් තුලයි මෙම පිපිරීම සිදු වුණේ. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් 3 දෙනා මාතර මහරුහලට ඇතුළත් කෙරුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දුව මහතා පැවසුවේ මුළුතැන්ගේ තුල මෙම පිපිරීම සිදු ඇති බවයි. මාතර කොට්ටාෂ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් අදාළ හෝටලය පරීක්ෂා කළ අතර රජයේ රස පරීක්ෂකවරයාද පැමිණ පරීක්ෂා කිරීම සිදු කිරීමට නියමිතයි. වැලිගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ මල්ලික හෝටල් එක ෂේර්ම ගිනි ගන්නවා. අත්‍යවශ්‍ය භාණ්ඩ රසක උපරිම මිල සීමා ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ සමග උපරිම මිල නියම කරමින් භාණ්ඩ රසක් සඳහා මීට පෙර පනවා තිබූ ගැසට් නිවේදන 7ක් අවලංගු වෙනවා. පරිප්පු සීනි ලොකුළුණු ටින් බාලු යොදය සහිත කිරිපිටි වියලි හාල් මැස්සන් අර්ථාපල් තිරිඟු පිටි කරවල පොල් මුංගැට කඩල කුකුල් මස් මෙසේ උපරිම මිල සීමා ඉවත් කළ භාණ්ඩවලට ඇතුළත් 2017 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුව පරිප්පු කිලෝග්‍රෑමිය රුපියල් 159ක් ආනයනික වියලි හාල් මැස්සන් කිලෝග්‍රෑමිය රුපියල් 490ක් මුංගැට රුපියල් 205ක් අර්ථාපල් 115ක් සුදු සීනි රුපියල් 122ක් සහ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 125ක් ලෙස උපරිම මිල සීමා නියම කර තිබුණා. කඩල කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 260ක්ද වියලි මිරිස් කිලෝග්‍රෑම්යක් සඳහා රුපියල් 385ක්ද ලෙස පැවති උපරිම මිල සීමාද නව ගැසට් පත්‍රයේ මගින් ඉවත් කර තිබෙනවා. මේ අතර ආනයනික සහල් සඳහා මෙතෙක් පනවා තිබූ බදු මුදලද අඩු කර තිබෙනවා. ඒ අනුව ආනයනික සහල් කිලෝග්‍රෑම්යක් සඳහා පැවති රුපියල් 65ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද 725ක් දක්වා අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ. මුදල් අමාත්‍යතුමා ඊයේ දිනේදී 725ට බද්ද අඩු කළ පුද්ගලික අංශෙත් ඕනෑම කෙනෙකුට සහල් ආනයනය කරන්න ඉඩ දුන්නා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වෙළඳ පොළ තුල සහල් මිල පහතට ගෙනේවි. දිගින් දිගටම හාල් වල මිල රුපියල් 100ට අඩුවෙන් පවත්වාගෙන යන්න අපි විවිධ උත්සාහයන් දරුවා. වෙළඳපොළ තුල ඇති වෙලා තිබෙන තත්ත්වය තුල උණුනුම් පරයා දිගින් දිගටම මිල ඉහළ නැංවීම කරන කොටගෙන වෙන විකල්පයක් නැතිමතර නැවත සාල් ආනයනය කළා. ඒ අනුව දැන් අපි ලංකාව පුරාම පිහිටි සතු සාකා ජාලය හරහා රුපියල් 99ට නඩු කිලෝවක් ලබා දෙනවා. කැකුළු හාල් රුපියල් 98ට ලබා දෙනවා. රුපියල් 100ට අඩුවෙන් දිගටම ඒ සාල් සැපීමේ වගකීම අපි ඉෂ්ට කරනවා. එක පරිභෝගිකයෙකුට සාල් කිලෝ 5ක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අපි
रटे वर्तमान हा अनागत परंपराव नीरोगिमात पिलिसाक्लेस गोडनेंग्वीमे अरमुनें काबनिक गोवितनत जनताव यमुकिरीमत जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा तीरनियक्कला एयानुव वगा कटियुतुकरन गोवि जनताव सोयाकेन निमेष चमत् संकल्प एतुरु निष्पादक कंडायम यन गमने तवत् दिस्त्रिक्केक तोरतुरु ओब वेत गेनीमटै दैन अप सूदानम वन्ने सरु पोलवा सारवत अस्वेन्ना सरु पोलवक सारवत अस्वेन्नक अपे संचारय अद अपि आरंभ करन्ने कुरुणैगल डिस्ट्रिक्ट कुलियापिटिय कुरुंदल पोद किन गम्माने तमाई मे तियन्ने मे गम्माने जनताव काबनिक गोवितनेन सार्थक वेला तमन्गे जीविकाव सरु करगन तिबिन आकारय अपिट दकिन्न हकियाव लबुना एमनम मे लस्सन पुंचि गम्माने दिला अपि यनवा अपे संचारय इसरा කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුමුරු හෙක්ටාර 82000කට ආසන්න සංඛ්‍යාවකට අවශ්‍ය කරන කාබනික පොහොර වර්ග ගොජන සේවා මධ්‍යස්ථාන 56ක් ඔස්සේ බෙදා හැරීමේ කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. මේ අලුත් වැඩපිළිවෙලට මේ අලුත් ගමනට එකතු වුණු ගොවි ජනතාව බොහොම වීරියවන්තව ටිකක් විතර වැඩිපුර මහන්සි වෙලා කාබනික ගොවිතැනට එකතු වෙලා ඉන්න ආකාරය අපිට මේ සංචාරයේදී දකින්න ලැබුණා. කොළඹට වෙලා සීත කාමරවලින්දල අපිට කිසිම දෙයක් ගැන හරි තීරණයක් ගන්න බැහැ මේ මහපොළවත් එක්ක හැප්පෙන්නේ ඔට්ටු වෙන්නේ ගොවි ජනතාව ගොවි මාත්‍යා මට ඇත්තම කියන්න කාබනික ගොවිතැනට හුරු වීම හොඳයිද නරකයිද හොඳයි 100%ක් හොඳයි මාත්‍යා මේ හැමතිස්සෙම මේ අපි කන ආහාරන මේක මේ ගුවි ගොවිතැන ගොඩ ගොවිතැන කෝවත් අපි කන ආහාර මම අවුරුද්දෙන් 12 13 තිස්සේ මේ ගොවිතැන කරන්නේ මම කන්නේත් මේ හාල්මයි එතකොට මම රටර දෙන්නේ මේ හාල්. එතකොට මට සන්තෝෂ වෙන්න පුළුවන්. මම වතවිතනදී හාල් වර්ගයක් රටර දීලා මහජනතාව ටිකක් හරි මං හදන හාල් වලින් කනවනේ කියලා. වටේ පිටේ මේ ඕන්තර මහත පෝර දෙනවා කෑ ගැහුවට මිනිස්සු ඉතින් මං දන්නේ ඒක මේ දේශපාලන මතයද මොකද්ද කියලා මම දන්නේ නැහැ. මේ අපේ පළාත්වල නම් ඕනතරම් මේ වටේ පිටේ ගස් කොළන් තියෙනවා. අපි වනාත කපල වලට දානවා හාල් ඉවරලා. ඒ ඊට පස්සේ LBC අතු කපල කපල තැන් ඉදරිය අපි කරලා දානවා. පංගුවක් කියන මේක කල් ඇරලා කරන්න තිබුණා නේ ටිකට්. ඒක කරන්න බෑ මහත්තයා. මේ තමයි හොඳම අවස්ථාව. බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ තැනි හැරේ වැඩේ කරන්න අවස්ථාව වෙලා තමයි හොඳ තමයි. නැකත තියන්නේ අවශ්‍ය තැන තමයි. රටාව ජනපිටුම නැකත තමයි මේක. ඒක හොඳයි. ජනාධිපතිතුමාගේ සංකල්පය අනුව අපේ මේ ප්‍රදේශයේ කිසිම කෙනෙක් මේ පිකටින්වත් ඒවා මුකුත් කරන්නේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණය පොර අපි ලබාගෙන ඒ සියලුම දේවල් කුඹුරුවට ගෙනලා දැන් හොඳ බණ්ඩි පොරත්තේ පත්තිච්ච කුඹුරු තියෙනවා. සති දෙක තුන ඒවා පහුවෙච්ච කුඹුරු තියෙනවා. සියලුම දේවල් වලට මේ පොර අපි යොදවලා රට සම්පෝෂිත කිරීම සඳහා ජනාධිපතිතුමාගේ සංකල්පයට අපි සම්පූර්ණ සහයෝගය මේ අවස්ථාවේදී ලබා දෙනවා. जनाधिपति අපේ ගොවි මහත්වරු නොදන්නාකම නිසා අර බහුජාතික සමාගම් වල දෙන තෙල් වර්ග තෙල් මුදලාලිලා කියනවට අරගෙන ඇවිල්ලා ගහපුවාම ආ ශේත්‍රයට හිතකර කෘමි සතුන් කෘමි ගහණේ අඩු වෙලා උන් විනාශ වෙලා ඒක හානියක් ඊට පස්සේ ගොවියන් මැසිවිලි දෙනවා ඊඩෑ වුදුර පණු වුදුර නොයෙක් වුදුර කියා මේ සම්බන්ධව අපි ස්තුති කරන්න වෙන්නේ බහුජාතික සමාගම් වල මාපියාවලට යට නොවි එඩිතර තීරණයක් ගත්තු අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට එතුමාට අපි සදාකාලික පින් දෙන්න මේ ගංගොල්ල මිනිස්සු ඉල්ලන්නේ ජීවිතේ වැඩිම මරණ ගියවල් සංඛ්‍යාවක සහ සම්බන්ධ වෙන්නේ දේශපාලඥ විදිහට අපි. ඒ යන හැම මලගයක්ම අපිට ආරංචි වෙන වග්ගඩ රෝගය නිසා මියගිය කෙනෙක්, එහෙම නැත්නම් පිළිකා රෝගය නිසා මියගිය කෙනෙක්. අද ලෝක සෞඛ්‍ය සංවිධානයේම කියනවා ලංකාව කුසී රසායන පාවිච්චි කිරීම අතින් ඉතාමත්ම ඉහළ තැනක ඉන්නේ. ඒක නිසා අද මිනිසුන්ගේ ජීවිතවලට ත්‍රිජියොම් එක බලපාලා තියෙනවා කියන කාරණය. ඒකට මිනිසුන්ගේ ගොවියන්ගේ ඔළුව හදන එක තමයි දේශපාලඥ විදිහට අපි වගකීම සහ යුතුයකම වෙන්නේ. ඉතින් එහෙනම් මේ වගකීම ඔළුවේ නොතියන තාක්කල් අපිට මේ වැඩේ කරන්න හම්බෙන්නේ. පඬිතයන්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා කතාවක් තියෙනවා. හැබැයි මං දැන් ඉන්නේ ඒ දණ්ඩක. හැම දිගු ගමනක්ම පටන් ගන්න මේ දැන් පුංචි හරි පියවරක් තියන්න. කාබනික ගොවිතැනට අපේ රට යන මේ ගමනත් හරියට අන්න ඒ වගේ. අපේ සංචාරයේ තවත් නවාතැන් පුලකින් අපි හෙට මුණගැහෙමු. සරු පොළවක් සාරවත් අස්වැන්නක්.
දේශපාලනයෙන් මිදි විවේකයක් ලැබුණු විටක ලද විවේකය සෞභාග්‍යවත් ගොවිතැනක් වෙනුවෙන් කැපකරන අපේ කාලේ රාජ්‍ය අමාත්‍යවරයෙක් රන් දහදිය සොයා යන අපට හමු වුණු ඇතුගල්පුරේ ගොවි මහත්මයා රාජ්‍ය අමාත්‍ය ඩී.පී. හේරත්ගේ රන් දහදියේ කතාන්දරයයි මේ अभी इन मिलवेटिकम कंदुबोडकन कुमुरुयाये वेल्याय अक्र दिखकर प्रमाण अभी सदाकालिकव काबनिकपोहर भाविता कर्ल वगाकन तेना दें मे कुमुरुयायट किसीम गटल वक्ने मे कुमुरुयाये अभी हमदमाध्यम तमय हाइब्रिड बीजवुना अभी काबनिकपोहर भाविता कर्ल वगाकन पुलवा इतनी तत्व अभी वलमर्दने कर्ल काबनिक विधिट वगाकल अभी करान पुलवा हुदम उदाहरण तम मे कुमुर मे गोयपल दिहा बलपम केलवरेम तीन बंडलंगट बट ये विधिट मे गोयपल विविध भोग हदल तीन ये विविध भोग हदापुहाम मे इकिन काट सहजीवन कटयत कर्ण मे भोग दास्पीति बगे यम यम गंध्यान वेन विविध शाकवर्ग तीन एवं मे गोयपल तेन तेंगल वगाकरापुहाम ये सत्ंग वेन हानि वलक गिट पुल मे मेरी स्वगाव कुकुल पोहर गुमपोहर आदि कोटति देवाल दाल अभी मे वगाव करंट कटयतु करा इत पश्चे मेकट क्रुमीनाशक वेनोट भाविता करी खाबनिक द्रव्यलिंग हदापु क्रुमीन फलवाहर दीर रासायनिक पोहर क्रुमीनाशक दम्मना मे काल वेनोट मेघ संपूर्ण कोडवेला अस्तन नेलागंड बे मेती एन्नी अभी अपे वर्ते कंपोस् अदन व्यापूति मेके वयस दें सति तुनाकर गिनी सीरिया को अभी वहल तीन मेक मेक अपे कुमर आयट अकट कि देशीय पण हाक प्रमाण दान युद हमुदावे श्रम दायकत्वेन गोडनगपु ऐतिहासिक कूरगल पुदबिमे पलमुयनि कठिन चीवर पूजाव लबन हयवनदा सह हत्वनदा पवत्वेनवा कठिन चीवर पूजोत्सवे दायकत्व चीवरे पलवत्ते युद हमुदा मूलस्थानेट वेडम करवीम अद सिदुवुना हेट दिने ए युद हमुदा कार्यमंडले वंदनामान संधा तेंपत् कर तबीमेन अनतुरु कूरगल दक्वा वेडम करवीमट नियमितायि युद हमुदापति जनरल शवेंद्र सिल्वा महतायतुलु ज्येष्ठ हमुदा निर्धारिन्गे सहभागित्वेन मेहदी आशीर्वाद पिंकमक सिदु केरुणा कूरगल विहारस्थाने प्रथम वतावट पवत्वेन कठिन पिंकम श्रीलंका युद हमुदाव सह अनिकुद्दायकन्गे सहभागित्वेन हय सह हत्वन नवंबर मासे पवत्वीमट नियमितवेन विशेषेम मानुषीय हमुदावक जीवत्वेन अपि सैम अवस्था कदीम मे दय पिनट पहलू अपगे वीरोदार रणवीरवेन अपिट कल हकि द्याक्वशेन तमय मे कालिदि मे वैनी पिंकमा कपि करुण लभ्ये मेवर लोक लमादीन वेडसटहनट समकामीव मयंगनिय दमान प्रदेशवेदीद लमादीन वेडसटहनक पवत्तुना කකුලන්ගේ ලමාදිනේ යනුවෙන් මෙම ලමාදින සමරුම පැවැත්වුණා රාජමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුවයි මෙය සංවිධානය කෙරුණේ රාජමාත්‍ය තේනුක විධානකමගේ ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා පාසල් දරුවන් 240 දෙනෙකු සඳහා පාසල් උපකරණ ලබා දීම ඇතුළු වැඩසටහන් රැසක් මීට සමගාමීව ක්‍රියාත්මක කෙරුණා ඒ සමගින් රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා ඔබට සුබ රාත්‍රියක් අයබෝවන්